අනුරාධපුරයට බටහිර දිසින් පිහිටි තිවක්ක බමුණු ගමෙහිවත් තන්තිරිමලයේ පුරා විද්‍යාත්මක හා ආගමික පුරාවස්තු රැසක් ඒකරාශී වී ඇති ආගමික රජධානක්. මල්ලතෝය ඉවුරේ ඒ ස්ථානයේ තියෙන අක්කර 50ක පමණ භූමිය පුරාම මෙගලිතික යුගයට අයිති සොහොන් බිමක් දැනට මතුපිට සොහොන් 200 ගණනාවක් ඒ සමීක්ෂණයේදී අපිට හොයා ගන්න පුළුවන්කම ලැබුණා. උතුරින් හා නැගෙනහිරින් මල්වතුයත් බටහිරින් විල්පත්තු ජාතික වන උද්‍යානය හා දකුණින් මහවිලච්චිය ප්‍රධාන මාර්ගයත් සීමා කොටගත් තන්තිරිමලයේ ශ්‍රී ලංකාවේ පැරණිම ජනාවාසවලින් එකක්. අපේ මහා වංශය, බෝධි වංශය මේවා ගත්තාම මීට ඉස්සෙල්ලා මෙහි ජනාවාස තිබුණු බවට ඔප්පු වෙනවා. ඒ එක්කම යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට කියන තොරතුරු කියන පොතේ විශේෂ විස්තරයක් දීලා තියෙනවා මේ යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳව. මං හිතන්නේ ඒවා මහා වංශය සඳහන් වෙන්නේ නැහැ. ඒ පොත්පත් දිහා බලපුවාම ඒ පොත්පත්වල අදහස් අනුව අපිට තේරෙනවා මේ ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ විජය කුමාරයා එනකොට කේවී සස්ත කියන රාජ පරම්පරාව. ඒ රාජ පරම්පරාව යටතේ මේ උතුරුමැද උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන් ජනාවාස වෙලා තියෙනවා. හබරණ කියන ප්‍රදේශය ඒ කාලෙදී හඳුන්ලා තියෙනවා තබරගිරි. එතකොට දූමර කද්දිර දේශය දැන් හඳුන්වනවා කලාවය. වාලුකා දේශය වැලි ප්‍රදේශය විල්පත්තු ප්‍රදේශය, උත්තර දේශය උතුරු ප්‍රදේශය. මේ විදිහට බලනකොට මේ වගේ ජනාවාස තිබුණු බවක් අපිට පැහැදිලි වෙනවා. අනුරාධපුරයේ සිට මහවිලච්චිය මාර්ගයේ ගමන් කොට ඔයාමඩුව හන්දියෙන් දකුණට හැරි ගජසිංහපුර මාර්ගයේ කිලෝමීටර් 48ක් ගිය තැන තන්තිරිමලයේ පුදබිම දැක ගන්න පුළුවන්. මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන විට අනුරාධපුර නගරයේ මැදින් නිසලව ගලා බස්නා මල්වතුය දැක ගන්න පුළුවන්. තන්තිරිමල යන නාමය සකස් වීම පිළිබඳ පුරාවෘත මෙන්ම ජන ප්‍රවාදයේ විවිධ අදහස් මතුවී තිබෙනවා. තන්තිරිමලයේ කියලා කියන්නේ සාලිය සහ අශෝකමාලාව දෙන්න මේ ඒගොල්ලන්ගේ නොගැලපෙන විවාහය නිසා රජගෙදරින් එළෙව්වට පස්සේ මේ ප්‍රදේශය ඇවිල්ලා ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ දුටුගැමුණු රජුරුවන්ට ඇතිවෙච්ච රෝගයකට අශෝකමාලා විසින් මේ ප්‍රදේශයෙන් අවශ්‍ය කරන ඖෂධ අරන් ගිහිල්ලා දීලා තියෙනවා. ඒක ඊට පස්සේ තමයි මේ මාමලා ලේලිලා හිතවත් වෙලා කටයුතු කළේ. ඒකට උපහාරයක් හැටියට මේ ප්‍රදේශයේ තාමත් ඉන්නවා තන්තිරි කියලා පුංචි සමනල් විශේෂයක්. 7-10 දෙනෙක් එක රංචුවක් වගේ ඉන්න පුංචි සමනල් විශේෂය. ඒ හැඩයෙන් යුක්ත රත්තරන් මාලයක් හදලා දීලා තියෙනවා. ඒ මාලේ මේ ස්ථානයේ නිදාන් කරලා තියෙනවා. ඒ නිසා තන්තිරිමාලේ වුණා කියලා එක කතන්දරයක් තියෙනවා. මම හිතන විදිහට මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා සිංහල වී වර්ගයක්. ඒකේ මූලික නම තන්තිරි බලම්. පසු කාලයේදී මේ නම වෙනස් වෙලා තන්තිරිමාලා කියලා හැදෙන්නට ඇති. දැනුත් ඒ වී වර්ගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නමක් වශයෙන් පවතිනවා. පූජනීය නංගි කියන්නේ සංගමිත්තා මෙහෙණින් වහන්සේ, තිරු කියන්නේ පූජනීය, තංගේ කියන්නේ නංගි, නවාතන් ගත්ත මලේ කියන්නේ කන්ද. ඒ නිසා තන්තිරි මලේ කියන හැදුනා කියලා තවත් මතයක් තියෙනවා. මීට අවුරුදු 2000කට ඉහතදී තන්තිරි මලේ හැඳින්වුවේ තිවක්ක බමුණු ගම යන නමින්. එකල විසූ කීර්තිමත් පුද්ගලයෙකු මෙන්ම යහපත් බෞද්ධයෙකු තිවක්ක බමුණා මෙම ප්‍රදේශයේ සංවර්ධනයට පුරෝගාමී වූ නිසාම තිවක්ක බමුණු ගම යන නමයේ දෙන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ කාලේ ජයසිරිමා හාමුදුරන් වහන්සේ
වැඩමවන වෙලාවේ තිවක්ක බ්‍රාහ්මණතුමා ආරාධනය කරලා මේ අක්කර 250ක් පමණ වන ගල් තලාවේ උසම ස්ථානයේ ජයසිරිමා හාමුදුරන් වහන්සේ නවත්වාගෙන පුදසත්තාර පවත්වලා තියෙනවා. ජයසිරිමා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩම කොට රෝපණය කිරීමෙන් පසු හටගත් අෂ්ටඵල බෝධින් වහන්සේගින් එක් බෝධින් වහන්සේ නමක් තිවක්ක බමුණා වෙත පරිත්‍යාග කර තිබෙනවා. අෂ්ටඵල බෝධින් වහන්සේ තන්තිරිමලේ ගල්තලා මස්තකෙහි රෝපණය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ ජීවත් වූ බ්‍රාහ්මණ ජටිල ආදී පිරිස් බෞද්ධයන් බවට පත් වී තිබෙනවා. පූජා භූමියේ මහගල් තලාවට දැඩි හිරුරැස් පතිත වුණත් ගල් තලාව තරණය කරන බාල තරුණ මහලු ඕනෑම කෙනෙකුට දැනෙන්නේ පුදුම සැනසීමක්. නෙතට ප්‍රිය දසුන් හතර සීමාවෙන්ම නැගෙනවා. ගල් තලාව මත ඉදිකර ඇති දාගැබ ජීවිතයේ අර්ථය පසක් කරනවා. තැනින් තැන සැදී ඇති කුඩා පොකුණු සතා සිව්පාවුන්ගේ පිපාසය සංහිඳවනවා. ගමත් විහාරයත් දැඩි ලෙස බැඳී පැවතීමට තවත් එක් හේතුවක් තියෙනවා. ලිං සිඳී වැව් සිඳී ජල අර්බුදයට මුහුණ දෙන මිනිසුන්ට නෙළුම් පොකුණ නම් ക്ഷേම භූමියක්. තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය චන්ද්‍රරතන නාහිමියන් ඒ පිළිබඳව දක්වන්නේ අප මවිත කරන අදහසක්. 1975 අවුරුද්දේ මෙහාට ආවේ. එතන ළමිනවත් කවදාවත් මේ පොකුණ හිඳෙනවම නම් දැකලා නැහැ. හිඳෙන්නේ නැහැ. වර්ෂාවෙන් එකතු වෙන වතුර ටික තමයි තියෙන්නේ. විශාල ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ පොකුණු පහක් තියෙනවා. එකක් නෙමෙයි කුඩා කුඩා පොකුණු පහක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන පොකුණු තමයි නෙළුම් පොකුණු කියන්නේ. මේ පොකුණු ටිකේ තියෙන වතුර ටික නිසා තමයි මේ තියෙන දැඩි නියගයේ කාස්ට් එකේ යම් තරමකට පාලන වෙලා තියෙන්නේ. තන්තිරිමලේ පූජා භූමිය වටා ගල් තලාවත් ඉන් එපිට වනාන්තරයත් වසර දහස් ගණනක් අපේ ඉතිහාසයේ වැදගත් සිදුවීම් තවමත් සංගවාගෙන සිටිනවා. මිතික් අනාවරණය නූ ඓතිහාසික වටිනාකම් කුළු ගෙඩි පහරින් ගින්දරින් විනාශ කර දමනවා. නොහික්මුණු මිනිසුන්ගේ නිරන්තර අතවරයට මේ පූජා භූමිය ලක්වැති අයුරු හදවතට ගෙනෙන්නේ කම්පනයක්. ප්‍රදේශයේ හැම තැනම ගියාම පුරාවස්තු රාශියක් තාම තියෙනවා. අපේ ජනතාවගේ නොදැනුවත්කම නිසා මේකවල නිදාන් තියෙනවා කියලා හිතාගෙන ඒව සමහරට විනාශ කරලා තියෙනවා. වසර දහස් ගණනක් ඈතට දිව යන සිතුවම් තන්තිරිමලේ ගල්ලෙන්වල දැක ගන්න පුළුවන්. ඉන්දියාවේ අජන්තා ලින් විහාර සිතුවම් වලටත් වඩා ඉපැරණි සිතුවම් ලංකාවේ මෙම ගල්ලෙන්වල ඇඳ තිබෙනවා. වැදි ජනතාව විසින් මේවා අඳින්නට ඇති බව මේ පිළිබඳ පර්යේෂණයක් පැවැත්වූ සිලිග්මාන් යුවලගේ අදහසයි. සත්වලේ අඟුරු අලු ආදී දේ භාවිත කර උත්කීර්ණාකාරයට චිත්‍ර ඇඳ තිබෙනවා. ආදි මානවයාගේ සමීපතමදී මීට වස්තු විෂය වී තිබෙනවා. බෝධීන් වහන්සේට දකුණු දෙසින් අඩි 8ක් පමණ උසට ධ්‍යාන මුද්‍රාවෙන් සමාධි පිළිම වහන්සේ වැඩ සිටින ආකාරය දැක ගන්න පුළුවන්. පිහිටි කළුගලින් මතු කරගත් පිළිම වහන්සේ දෙපසින් චාමරධාරී දෙවි දේවතාවුන් නිරූපණය වනවා. පිළිමය පිටුපසට වන්නට සිංහ රූප දෙකක් හා මකර තොරණක් නිර්මාණය කර තිබෙනවා. සිංහ රූප වලින් අලංකාර වූ වජ්‍රාසනයක වැඩ සිටින මෙම පිළිමේ ආරක්ෂාව සඳහා ප්‍රතිමා ගෘහයක් තිබූ බවට මෙම ශෛලමය උළුවස්ස සාධක සපයනවා. සමාධි පිළිමේ දෙපසින්
අඩක් නිමවා ඇති තවත් පිළිම රැසක් දැක ගන්න පුළුවන්. එකල පැවති සතුරු ආක්‍රමණ හේතුවෙන් මෙම පිළිම නිලීම නවතාලන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස. දඹතුරු සෙවණෙහි සිසිල ලැබමින් සිංහසීයාවෙන් වැඩ සිටින පිළිම වහන්සේ අඩි 45ක් දිගින් යුක්තයි. පිළිම වහන්සේගේ ශීර්ෂය නැගෙනහිරට මුහුණලා නිර්මාණය කර තිබෙන අතර ශීර්ෂය හා මුහුණ ඕවලාකාර හැඩයකින් යුක්තයි. සිරුරට ඇලුණු ඒකාංශ පාරූපණයකින් පිළිමේනලා තිබෙනවා. අතීතයේදී ප්‍රතිමා ගෘහයකින් සෙවන ලද පිළිම වහන්සේ කාලයාගේ ඇවෑමෙන් ස්වභාවික පරිසරයට අනාවරණය වී ඇති අයුරු දැක ගන්න පුළුවන්. දාගැබක හැඩයෙන් එසවී තිබෙන ගල් පර්වතයේ සකස් කර ඇති චතුරස්ත්‍රාකාර ස්මාරකය පොත්ගුල ලෙස හඳුන්වනවා. බුදු දහමින් පෝෂණය ලද වටිනා ග්‍රන්ථ රැසක් මෙම පොත්ගුලෙහි තැන්පත් කර තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. තන්තිරිමලේ පුදබිමේ දක්නට ලැබෙන නටමුන් අතර පදාන ගරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාට වැඩවාසය කිරීම සඳහා මෙම ස්ථානය භාවිත කර තිබෙනවා. නටබුන්ව ගිය පදාන ගර රැසක් පූජා භූමියෙහි දක්නට ලැබෙනවා. පළවෙනි කාරණය තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ මගින් අපේ පාසල්වල ඉඳලා පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නිදාමතු නැහැ කියන මතේ මුළු රටේම යවන්න ඕනේ. ඒත් එක්කම පරිදේශන කරන කණ්ඩායම් මහත්තුරු විශ්වවිද්‍යාල ආදී ආයතන ඇවිල්ලා මේ හැම පුරාවස්තුවක්ම බලලා කාල නිර්ණය කරලා ඒවල වටිනාකම පිළිබඳව කාලය පිළිබඳව අවශ්‍ය කරන නාම පූර්ව ආදී සකස් කරලා මිනිසු දැනුවත් කරොත් මං හිතන්නේ අපට මේ පුරාවස්තු ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. දීර්ඝ කාලයක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රීඩාවට ලක්ව තිබු මේ පුදබිම අපවත් වී වදාළ අතිපූජ්‍ය විමල කීර්ති ශ්‍රී සුමන කුඩාකෝංගස්කඩ විමල ඥාන හිමියන්ගේ සහ මෞබිමේ වීර දූපුතුන්ගේ ශක්තියින් යලි මුදවාගෙන තිබෙනවා. වර්තමාන විහාරාධිපති හිමියන්ගේ අසීමිත කැපවීමත් රජයේ පරිපාලන නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ නිරන්තර අවධානයත් නිසා මේ පූජා භූමිය සුරක්ෂිතව පවතිනවා. තන්තිරිමලය ප්‍රදේශයේ ගහකොළ සතා සිව්පාවුන් මේ වියලි කාලගුණය නිසා ප්‍රීඩා විඳිනවා. මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තයයි. අහස් දිය පොළොවට පතිත වුණත් නූනත් මේ මිනිස්සු මහ පොළොව සමග ජීවන අරගලයේ යෙදෙනවා.